මම මේ ආණ්ඩුව ගැන කාණ්ඩුවේ කරන දේවල් ගැන මම වග කියන්නේ නැහැ. මම පැණි බෝතල් ගැන වග කියන්නේ නැහැ. මීඩියා වලින් ප්ලේ කරන මේ කරන පිස්සු වැඩ සමහර මේ ඉන්න මේ ආණ්ඩුවේ ඉන්න අය කැලෑ කපනවා එහෙම මෙහෙම. මම තාමත් ඉන්නේ විශ්වාසයෙන් මේ රට තාමත් ඉදිරියට ජනාධිපතිතුමා මොකක් කරේ මේ රටේ ගෝඨාභය රාජපක්ෂ මොන හරි වැඩක් කරයි කියලා. ඒ අනිත් අය ගැන මට කතා කරන්න බැහැ. මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 ගොඩක් අය කොකේන් ගහන. වගකීමින් කියන්නේ මොකක්ද? මම කොකේන් ගහලා ඊපස්සේ පාර්ලිමේන්තුවට ගිහලා විකාර පිස්සු කියවනවා ඊළඟ දවසේ. ඔය සර් ෆේල් කියලා හැමදෙස්සෙම පාර්ලිමේන්තුවේ හයියෙන් කෑ ගහන එක්කෙනා එයා කියනවා නම් සර් ෆේල් කියලා. එයා හැමදාම කොකේන් ගහනවා නම් එයා ශැංගිලා අපාර්ට්මන්ට් එකේ හැමදාම කොකේන් ගහනවා නම් ඊළඟ දවසේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා සර් ෆේල් ගන්නවනම් එතකොට අපි හිතන්න ඕනේ කවුද පාස් කවුද ෆේල් කියලා. ඒක රංජන් රාමනායක පවා කතා කරා. හැබැයි රංජන් රාමනායකට මේ පිළිබඳව ඩිරෙක්ට් කියන්න බැරි වුණා සමහර දේවල්. මොකද එයාගේ පක්ෂෙම නැහැ ඒ නිසා. ඒක අල්ලන්න ඕනේ තින් මේ රටේ පොලිසිය සහ නාකොටික්ස් එකෙන් සහ මේ රටේ ඉහළ ඉන්න අය මේ වල්ලා ගන්න ඕනේ. නැත්තම් මේ අර මේ පාරේ ඉන්න පොඩි ගංජා ටිකක් අතේ තියාගෙන කොල්ලෙක් අපු ගමන් උගේ බෙල්ලෙන් ඇලගෙන දවස් 14ක් ඌ ඇතුළ දානවා. අයිබෝන් වනකම් ස්ලාම් වලේකම් වෙල්කම් ටු චෙක් මේට් ඔරයිට් සෝ මයි නේම් ඉස් නයිජර් රණසිංහ ඇන්ඩ් ටුඩේ වි හැව් නනදර් දෙන් ඉරාජ් විරරත්න අයිබෝන් අයිබෝන් වෙල්කම් ටු අවර් ෂෝ ඉට් වාස් ග්ලෑඩ් ටු හැව් යූ බොහොම ස්තුතියි අද දවසේ මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් මෙච්චර උඩ ප්‍රශ්න තියෙද්දිත් රටේ කොරෝනා වගේ තත්ත්වයක් තියෙද්දිත් කාර් බැවුල ස්කෙඩියුල් එකක් තියෙද්දිත් අපිත් එක්ක එකතු වෙලා මේ ෂෝ එක කරන්න ලෑස්ති වෙනකට බොහොම ස්තුතියි right I think api rajjayagen prashna ekak kala mulin ahamu kohomada thin me dassala weda katiyedi kohomada godak karya bahulada corona tattwet ekka kohomada me dassala me dassala ehttarama karya bahulai mokada gi avuruddema nikan hitiye kisim weda thibunne saha ape industry ekak saha man karna anith company seluma dewal ehttarama wetla thibune දැන් තමයි අපි ඇතරම ඉතින් දැන් ආයේ මේ 2021 අපි දැන් ආයේ ඔලු උස්සන්න කාලේ දැන් මේ ඉතින් අනිත් ඒවත් දැන් අපි ඉස්සරහට යන්න දැන් හොන්න හිස උසෝනෝ රයිට් රයිට් එකකට ඇත්තටම ගොඩක් සතුටුදායක ආරංචියක් මොකද මේ වගේ වෙලාවකදී ඉරාජ් වැනි පුද්ගලෙක් මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ සෝෂල් ප්ලැට්ෆෝම් එකේ උඩින් බින්න කෙනෙක් විදියට මේ වගේ පොසිටිව් විදිහට හිතන එකට ගොඩක්ම සතුටුයි මම හැමදාමත් පොසිටිව් අනිවාර්යෙන් අනිවාර්යෙන් right ඉතින් පිරාජයෙන් අහමු පොඩි ප්‍රශ්නයක් අහමු දැන් දැන් ලොකු ප්‍රශ්නයක් පොඩි ප්‍රශ්නයක් නේ බා ලොකු ප්‍රශ්නයකට යන්න කලින් අහමු පොඩි ප්‍රශ්නයක් February එනවා දැන් ඔව් දැන් Valentine's Day එකත් ලඟ වෙනවා කවුද ඉරාජයාගේ Valentine එක මට හැමදාම Valentine මල්ලි එක දවසක් කියන්නේ Valentine කෙනෙක් ඉන්නවද any special Valentine නෑ 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 Valentine කෙනෙක් කියලා නෑ right Valentine කෙනෙක් නැති නිසා තව ප්‍රශ්නයකට දැන් yes iraja badinne kawada man bohoma nidahas pudgala ek malli ithin mama ewa gena wedi bala porthu ne mokada mata onlaata man kala mata onlaata ma eliyata ena mata onlaata ma rata yana mata onlaata hama dema karana ithin mata ehema ehema man aasane oy relationships wala di hira wenna right man bohoma nidahas pudgala ek ithin man mehema aasa yatta meme nidahase man me nidahasata hari aasa ඉරාජයාගේ වර්ක් ලයිෆ් එක ගැන ගොඩක් කතා කරමු. yes. ඉතින් ඒකෙදි දැන් අපි ඉරාජ් ජීරරත්න කියද්දි හැමෝම දන්නේ හොඳ ආටිස්ට් කෙනෙක්. ලංකාවේ උනේ ලෝකේ උනත් දැනගත් හොඳ ප්‍රසිද්ධ ආටිස්ට් කෙනෙක්, මියුසික් කම්පෝසර් කෙනෙක්. තරුණ වයසේ ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙද්දි බාධක ආවද? බාධක තිබ්බද? අනිවාර්යෙන් හැම කෙනෙක්ට බාධක එනවා. ඒත් ඉරාජ්යාට එහෙම වෙනම බාධක තිබ්බද ලොකු බාධක තිබ්බද මියුසික් ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙද්දී මොනවද ඒ බාධක කොහොමද ඒවා ඒ බාධක වැඩිපුරම බාධක තිබ්බ ඇත්තටම ලංකාවේ සීනියර් මියුසිෂන්ස් ලගින් තමයි වැඩිපුරම බාධක තිබ්බේ මොකද අපි කරේ වෙන ස්ටයිල් එකක් අපි කරේ රැප් මියුසික් එතකොට ඒක ඇක්සෙප්ට් කරේ නැහැ ගොඩක් මීඩියා චැනල්ස් එතනදී අපිට බාධක ආවා සීනියර් මියුසිෂන්ස් ලගින් හැබැයි අපි ඒ තරුණ කාලේ අපේ තිබ්බ එනර්ජි එකත් එක්ක අපි එතනින් නැවතුන්නේ ඒ කියන්නේ ඒගොල්ලන් ඒ බාධක දානකොට ඒක කඩාගෙන අපි ගියා මියුසිෂන්ස් ලගේ විතර මොන වගේ මියුසිෂන්ස් ලද මේකට ඉන්ටරප්ට් කරේ කවුද සපෝට් එකක් දුන්නේ නැත්තේ නෑ ඉතින් එතකොට හිටපු සීනියර් මියුසිෂන්ස් ලා අපිට සපෝට් කරේ නෑ
නම් වශයෙන් කියන්න පුළුවන් නෑ ඒ නම් කියන්න ඕනේ නෑ ඒ කියන්නේ නම් කියන්න වැඩක් නෑ ඒ වගේ ඉෂුස් තිබ්බ මීඩියා චැනල්ස් වලම සමහර තැන්වලදී ප්ලේ කරේ නෑ ඒ වගේ පොඩි ඉෂුස් තිබ්බ හැබැයි ඉතින් ඒව කොම් බාධක මං කියන අපි කඩාගෙන ඉස්සරහට ගියා රයිට් මම මේ ප්‍රශ්න යන්න හේතුව මොකද ඉරාජ් ජයගේම සින්දුවක එහෙම ප්‍රවීණ ගායකෙක්ට ඒ වගේ අපහාසයක් කළා තියනවා කියලා ගොඩක් තැන්වල කියලා තිබ්බ අපේ සීනියර් ආඩිස් කට මම එහෙම තිබෙව නෑ ඉරාජ් ජයගේ නෑ ඔයගොල්ලන්ගේ මියුසික් වීඩියෝ එක බලනකොට ඔට ඉතින් ඔයගොල්ලන්ට හිතෙන ඇති ආ මේ කැරක්ටර දැන් අපි තුමු දැන් අම් ගත්ත ගේමක් දීලා මියුසික් වීඩියෝ එක ගත්තාම ඒකේ වාට හිතන්න පුළුවන් ආ මේ කැරක්ටර එක මෙයාද මේ පොලිටිෂන් ඒ කාලේ ගස් බැන්දර මේ එහෙම එහෙම ඔයගලන්ට හිතන්න පුළුවන් හැබැයි මම ඉතින් මේ මියුසික් වීඩියෝස් වලදී කරන්නේ ස්ටෝරි එක දාලා ඔයගලන්ට හිතෙන් මවා ගන්න පුළුවන් කවුද කියලා හරි එතකොට ඒකේ ඉරාජ්ජය කියන්නේ දැන් ඉන්ඩිරෙක්ට්ලි ද ඒ පුද්ගලයා මෙයා කියලාද ඔය කියන්නේ නෑ මේක මං කරන්නේ ආර්ට් එකක් අනිවාර්යයෙන් මං කරා මේ මියුසික් වීඩියෝ එක ක්‍රියේෂන් එක ඒක ඒකට 1 මිලියන් බැලුවා ලංකාවේ මියුසික් වීඩියෝ එක 2017 ඒ අපේ නිදහස ඉතින් අපි අනිවාර්යයෙන් සමහරාට सीनियर म्यूजिशियन तरवा की पूर्व हर इतकोट अपे इराज वीर इसट दिग्गट मेनली एंटरटेनमेंट वाइज म्यूजिक वाइज कंटिन्यू करता यूट्यूब हर विद इसट लोके विनम प्लेटफॉर्म्स इराज वीर प्रोफेशनल लंका प्रधानम गायक विदियट हितान इसट अल प्लेटफॉर्म्स मुनवा प्लेटफॉर्म्स इसट इन यूट्यूब बिल्ली तोर අලුත් දේවල් එනවා අලුත් ඉස්සරහට මම ඇත්තට මේකට ලෑස්තිලා තියෙන්නේ මම අර කලින් කිව්වා වගේ මගේ විවිධ ආයතන තියෙනවා කම්පැනි ඒවලින් ඉදිරියට අපි කළ යුතු දේවල් මම දැම්මම ලෑස්තිලා ඉන්නේ මම ඒව හදාගෙන තියෙන්නේ ඉතින් මේ අලුත් දේවල් වලට ආම මම හැමදාම රෙඩි මම කවදාකවත් ඒවා මේ අතාරින්නේ මම හැමදෙස්සම අලුත් जनरेशन हेमतीम अलू प्लेटफॉर्म अलू देवल हेमदाम अलू देवल करना राइट यूट्यूब गेन ओदा कदा करा एंटरटेनमेंट गेन ओदा कदा करा इराज वीर रत्न फ्यूचर प्लान्स गेन कदा करा पड़ी प्रश्न काम वा पॉलिटिक्स मुखदे संबंध गुड़ कटी आहल दीन अंदर मुखद पॉलिटिक्स आगे दिन हरीम संबंधता मे वेदी किसी संबंधता अन्े देशपालन भैया पहुगी आवृद्ध की पे अट मम म्यूजिशियन की निकेट म्यूजि वातावरण तिबुण अभी रात पास प्रहार इतकोट ये कली आंकू फेसबुक पेज मगे पेज ब्लॉक कर आंकड़े विरुद्ध वातावरण सा सह विविध देवाल तिब अभी एक फ्रीडम में तिबुण म्यूजि नगिनी पान साल्ट मेकोला कड़नवा गहनवा प्रश्न तिबुण ये पहुगी खाले कथा कर හැබැයි දැන් මම මේ සියලුම දේවල් අයින් වෙලා ඉන්නේ මම එහෙම කාටවත් මේ සපෝට් කරන්න හැබැයි මම ජනාධිපතිතුමාගේ ඉන්න වැඩ කරා ඒ ජනාධිපතිතුමාගේ ඉන්න වැඩ කරේ මට හිතුණා එයා තමයි මේ රට මේ වෙලාවේ ගොඩ ගන්න සුදුසුම පුද්ගලයා කියලා මොකද එතකොට හිටියේ සජිත් ප්‍රේමදාස ඉතින් සජිත් ප්‍රේමදාස වැනි කෙනෙක් මම කියන්නේ ඔහු මේ නරක පුද්ගලෙක් කියලා ඔහු හොඳ පුද්ගලෙක් මිනිසුන් වැඩ ගන්න හැබැයි එයා නායකත්වයට සුදුසු නෑ ඒ වෙලාවේ. එයාගේ වටේ හිටපු පිරිසට මම කැමති නෑ. ඔව් එයාගේ වටේ හිටිය අන්තවාදී පිරිස්. ඒතකොට මට හිතුණා මේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ වැනි නායකෙක් තමයි මේ රටට වැඩ කරන්න ගේන්න පුළුවන් කියලා. ඒ වෙනුවෙන් මම ෆයිට් කරා ඒ වෙනුවෙන් මගේ පේජ් එක බ්ලොක් කරා CID එකෙන් ඒ දවසට ෆලෝ කරා අපිව අපිට ත්‍රෙඩ් කරා ගොඩාක් ප්‍රශ්න තිබ්බා ඒත් මම එහෙම කාටවත් බය කෙනෙක් නෙමෙයි. इराज वीररत्न इन्े ताम तमागे मत एक अदर गीरने शुनवाद मे आंडुगन शुनवाद मम आंडुगन कथाकर मम मे आंडुगन कांडेन मम बगकी अन्े मम पेनी बोतल बगकी अन्े मीडिया वलिम प्ले करना पिस्वेड समार मे इन मे आंडु मीन कला कपन मे मम एवकना वगकी अन्े मट एवकना कथाकर म्यूजिशियन के कहना मट वगकी मत वेरदी वगैन कथाकर मम मे आंडु शुद्धकर किसी से मैं आंडुकना कथाकर मम वगकी बार गणित मे आंडु हे भाई मेरे अटे जनाधिपतिमागे विशाल मेहरा मम ताम इन्े
විශ්වාසයෙන් මේ රට තාමත් ඉදිරියට ජනාධිපතිතුමා මොකක් හරි මේ රටේ ගෝඨාභය රාජපක්ෂ මොනාරි වැඩක් කරයි කියලා. හැබැයි අනිත් අය ගැන මට කතා කරන්න බෑ. ඒ කියන්නේ වගකීම බාර ගන්න යන්නේ කලින් ආණ්ඩුවේදීත් ඔයගේ කැලය කපන සිද්ධි වෙද්දි. ඔව්. ඔයාම පර්සනලි ඉන්ටරප්ට් වෙලා කතා කරලා තිබ්බා ඒකනේ ඒක ඒකට විරුද්ධ වුණා. ඔව්. ඉතින් මේ ආණ්ඩුවේදීත් ඒ වගේ දෙයක් වෙද්දි ඇයි විරුද්ධ වෙන්නේ නැත්තේ ඔයාලා? විරුද්ධ වෙනවා අනිවාර්යෙන් විරුද්ධ වෙනවා හැබැයි අපි පොඩි ටයිම් එකක් දෙමු මොකද එකක් මේ කොරෝනා ප්‍රශ්නේ තිබ්බා මම හැමදෙස්සෙම කතා කරනවා වැරදි දේවල් ගැන කතා කරනවා මම දැන් අද ඇත්තටම මම මේ ඊයේ පෙරේද කතා කරා දෙයක් මේ පාර්ලිමේන්තු ගියේ ඉන්න 225 ගොඩක් අය කොකේන් ගහනවා දැන් මේ මේ පාර්ලිමේන්තුවේද වගකීමින් කියන්නේ මම 225 දෙනෙම කොකේන් ගහනවා 225 දෙනාම නෙමෙයි කීප දෙනෙක් කොකේන් ගහනවා एक रंजन रामनायक पवा कथा कर हे रंजन रामनायक ये पिलिबंधु डिरेक्ट कि बेरियना समार देवल मुकद आगे पक्षिम का एक कथा कर मुकद अभी कथा अभी कथा खाली युत ये मुकद मैं तेना जनाधिपत इधिपत्ला मेघ मैं टेस्ट कर लीसीपा मैं टेस्ट कल मैं टेस्ट फेल अगुलाइंगे पिलिबंधु कथा करना विविध देव बेरदी हेमदा වැරදි දේවල් ගැන කතා කරනවා අනිවාර්යෙන් කලිය යුතුයි අපි ඒක නැත්නම් වැඩක් නැහැ නේද අනිවාර්යෙන් ඒතකොට වර්තමාන ආණ්ඩුවේ 225 දෙනාගෙන් කිහිප දෙනෙක් කොකේන් ගහනවා කියලා ඉරාජ් විරත් දන්නේ කොහොමද මම දන්නවා ඒක මොකද අපි කොළඹ ඉන්නේ කොළඹ සමාජයේ හේයාගේ මිත්‍රයෝත් අපේ මිත්‍රයෝ ඉතින් අපි මම අනිවාර්යෙන් මම වගකීමෙන් කියන්නේ මේක මේක මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා නෙමෙයි මම වගකීමෙන් කියන්නේ රයිට් ඉතින් මේ ගැන රන්ජන් රාමනායක කතා කරලා තිබ්බා ඉරාජුත් කතා කරලා තිබ්බා ඇයි නම් වශයෙන් කාටවත් මේ ගැන කියන්න බැරි ඇයි කවුද මම ඒක නමක් කියලා තියෙනවා මගේ page එකේ Facebook page එකේ මම ඒක නමක් කියලා තියෙනවා මම මෙහෙම කරනවා කියලා කියලා බලන්න ඉතින් එහෙම එකකින් එක්කෙනාව එහෙම අල්ලනවාද අල්ලන්නේ නැත්තේ ඒක අල්ලන්න ඕනේ ඒක හේතුවක් තියෙනවද අල්ලන්න නැතුව ඉන්න ඒක අල්ලන්න ඕනේ ඉතින් මේ රටේ පොලිසිය සහ නාකොටික්ස් එකෙන් සහ මේ රටේ ඉහළ ඉන්න අය මේ වල්ල ගන්න ඕනේ නැත්තම් මේ අර මේ පාරේ ඉන්න පොඩි ගංජා ටිකක් අතේ තියාගෙන කොල්ලෙක් අපු ගමන් උගේ බෙල්ලෙන් ඇලගෙන දවස් 14ක් ඌ ඇතුළ දානවා. එහෙම නැතුව මං කියන්නේ මේ මේ ලুকু අය වල්ලන්නේ කියලා. මොකද මේගොල්ලන් ඔහොම කොකෙන් ගහලා ඊපස්සේ පාර්ලිමේන්තුවට ගිහලා විකාර පිස්සු කියවනවා ඊළඟ දවසේ. ඉතින් මේ අය ගොඩක් දේවල් දැනගෙන ඒතර ඔයගේ යුතුයකමක් නෙමේද ඒක නාකොටික්ස් එකට හරි පොලිසියට හරි හමුදාවට හරි මන්නේ මම දැනුවත් කරන එක මම මියුසිෂන් කෙනෙක් නේ අනිවාර්යයෙන් මම මියුසිෂන් කෙනෙක් මම මම දේශපාලනඥයෙක් නෙමෙයි මම පොලිසිය වැඩ කරන කෙනෙක් නෙමෙයි මම පාර්ලිමේන්තුවේ ඇතුලේ නැහැ හැබැයි අපිට හඬක් නගන්න පුළුවන් එතනින් එහාට මට දේවල් කරන මේ අර දැන් මෙයා මෙහෙම නර හොර වැඩක් කරනවා නම් කුඩු ගහනවා නම් කුඩු ඩීල් කරනවා නම් අපිට ගිහිල්ලා එයා වැඩගෙන ගිහිල්ලා ඇතුලට දාන්න බෑ ඒ රටේ මේක රටේ නීතියක් තියෙනවා ඉතින් ඒ ඒ පුද්ගලීන් ඒව ගැන ක්‍රියා කරන්න ඕනේ. එතකොට රන්ජන් රාමනායක කියන පුද්ගලයාට ත්‍රෙට්ස් ආවා වගේ ඉරාජ්ට ත්‍රෙට්ස් ඇවිල්ලා තියෙනවද මේ වගේ? කියන්න එපා කියලා. ඔව් ඔව් ඉතින් මට රන්ජන් රාමනායකගෙම ත්‍රෙට්ස් ඇවිල්ලා තියෙනවා. ත්‍රෙට්ස් කියන්නේ නඩු දාලා තියෙනවා. වගේ කිමින්ද කියන්නේ එහෙම ත්‍රෙට්ස් ඇවිල්ලා තියෙනවා කියලා. ත්‍රෙට්ස් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ රන්ජන් රාමනායකගෙන් ත්‍රෙට් එකක් නෙමෙයි මම කියන්නේ රන්ජන් රාමනායකම නඩු දැම්මා. ඒකට හේතුව තමයි ඔහු අර एक कालयक प्रकाशकर लंका 90% संघ्या वहांसेला मेम 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 देवल करना गेला ए पिली मधु मम कथा कर अशेंगे प्रोग्राम में कथा कर ए पिली मधु मम हंडक ने हुआ एक होटल को विरोधता व्याख्यातना बस ओह एक क्यू ने गेला मैं नडू देम थे नडू देम डे कीली पर रहे थे इतनी हाटे दिख रहे दोनों ने इतनी हर दें रंजन रामनाज ने किसी संबंधता व्यक्त ने किसी संबंध भाई ओहू मम ताम अत कथा कर समार तेंगल भाई यार समार तेंगल फैक्स ने कथा कर देवल थिंग अपराध मं के यार अपराध अधिकरण अधिकरण अपहासकरण ऑस्ट्रेलिया वाले गिहिल अभी ऑस्ट्रेलिया वाले तीन सिस्टम मेक फेसबुक करी मुखारी इलीगी क्या बे मैंने मेक वेरदी उगलांट मेक सिस्टम मेक इलाटे गवर्नमेंट कई अधिकरण वाला सिंगापुर सिंगापुर स्टूडेंट्स वगैरह राटे गवर्नमेंट क्रिटिसाइज कर लीगल सिस्टम क्रिटिसाइज कर हिंदा पैगा पोलिस अल्ले कलीम रटेंगे दाने
එයා අනිත් එක කියන්නේ මේ 100ට එක තැනක කොයිද කියනවා 100ට 90ක් මෙහි අපේ රටේ නීතිඥයන් අපේ රටේ මෙහෙම දූෂිත කියලා. එහෙම කියන්නේ කොහොමද රටේ ඒ කියන්නේ 100ට 90ක් කියන්නේ මේ රටේ ඉගෙනගෙන මාංශේලා මේ දූෂිතයන් කියලා ප්‍රකාශ කරලා ගන්නවා. ඔව් මේ සිස්ටම් එකේ ඉන්න අයව එහෙම කොහොමද ක්‍රිටිසයිස් කරන්නේ 100ට 90ක් කියලා. ඉතින් ඒක කරපු එකට මම හිතන්නේ මේක රජයෙන් ක්‍රියාත්මක කරපු එකක් නෙමෙයි මේක ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරපු එකක් නෙමෙයි මේක අධිකරණයෙන් දුන්න තීන්දුවක්. ඒ අධිකරණේ ඒ හිටපු අයම තමයි යහපාලන ආණ්ඩුවේ හිටියේ. ඒගොල්ලන්ම තමයි දැන් ඉන්නේ. එතකොට රන්ජන් රාමනායකේ ඒ වගේ ප්‍රකාශයක් කරලා හිරේ ඉද්දි මට ඉරාජ්ජයත් එක්ක කිසිම ප්‍රශ්න නැහැ. ඒතර ඉරාජ්ජගෙන් අහන්නේ දැන් ඉරාජ්ජය වගේ කීමෙන් කියනවා වර්තමාන ආණ්ඩුවේ 225 දෙනාගෙන් බොහෝ දෙනෙක් කුකේන් පාවිච්චි කරනවා කියලා. ඒතර ඒක වැරද්දක් නෙමෙයි. ඒ වගේ ප්‍රකාශයක් කීප දෙනෙක්. ඒක දන්නේ ප්‍රකාශන නෙමෙයි. මම දන්නේ ඉඳ කියන්නේ. ඒතර ඒක අනිවාර්යෙන්ම ඒක හරීම ප්‍රකාශය. මම දන්නේ ඉඳ කියනවා. දැන් ඔයාගේ බෙස් හොඳම යාළුව ඉන්නවා. ඔයාගේ යාළුව කියනවා මේ මේ මෙහෙම මෙහෙම දේවල් වෙනවා කියලා. ඔයාගේ තව යාළුව කියනවා මේ 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 කොලම්බෝ සොසයිටි හරි පොඩි නෙමෙයි. ඔව් ඒකද. ඉතින් ළඟදිම ඒගොල්ලෝ ගැන දැනගන්න පුළුවන් වෙයිද? නම් වශයෙන් දැනගන්න පුළුවන් වෙයිද? නැති ඒ අය අයට මම දැන් අද page එකක් දැම්මා. මගේ page එක මම අභියෝග කරනවා blood test එකක් කරන්න කියලා. ඒක කරන්නේ නැහැ. ජීවිතේරවත් එක කරන්නේ නැහැ. ඒගොල්ලන් කරොත් එහෙම මුළු රටම දැනගන්නවා මේගොල්ලන් මේ මද්‍රව්‍ය වලට බැහැ වෙලා ඉන්නේ කියලා. මම අභියෝග කරනවා ඒක කරන්න කියලා. ඒක කරන්නේ නැහැ. Right. එතකොට අපි රන්ජන් රාමනායක ගැන කතා කරද්දි රන්ජන් රාමනායක කියලා තිබ්බා රන්ජන් රාමනායක ගැන හඩපඩ ඉරාජ්ගේ ස්ටුඩියෝ එකකින් එඩිට් කළා එහෙම එඩිට් කළා ඉරාජ් විරත් පස්සේ ප්ලේ කරන සීන් එකක් තිබ්බා ඒක ඇත්තද රන්ජන් රාමනායක මේ ඇතනම යා වෙච්ච වැඩේ දුකයි මොකද මම ඊයේ මේ තව මේ හොඳටම දන්න දෙයක් ඊයේ ඔව් ඊයේ වෙච්ච සිදුවීමක් දැන් යා වීරෙක් වගේ ඇතුළට ගියාට යා බොහොම දුකෙන් ලින්නේ මොකද මේ ඒ කියන්නේ අමාරු ඇතිනේ ඉතින් අතරම ඔතන ඉන්න කියන්නේ පොලිටිෂන් කෙනෙක් විදිහට ඉඳලා ඔහම බොහොම කටුක මේ ගන්න ඇතුලේ අනිවාර්යයෙන් ඉතින් අපරාධී ඉතින් යා ඒ වෙච්ච වැඩේ මම හිතන්නේ විහිං මේව කරගත්තේ මොකද මගේ ෆෝන් එකේ මම දැන් සුමාන 3කට කලින් රන්ජන්ට මෙසේජ් කරා දෙයක් එයා පාර්ලිමේන්තුවේ ඇතුලේ කිව්වා ලංකාවේ ටූරිස්ට් බෝඩ් එකත් එක්ක මම කමර්ෂල්ස් වගේක් කරා මිලියන ගානක කමර්ෂල් වගේක් කරා කියලා පාර්ලිමේන්තුවේ ඇතුලේ කිව්වා ඉරාජ් විරත් නම් කරාගේ. ඔව් මම දිලිත් ජයවිරත්. එතකොට මම යාට ටෙක්ස්ට් එකක් ගැහුවා රන්ජන්. ඔයාට ඔහොම කියන්නේ බොරු කියන්නේ කොහොමද? ඔයාට ප්‍රූෆ් තියෙනවද කියලා. ඒක රිප්ලයි කරලා ඊපස්සේ මම යාට බැනලා දැම්මා. පිස්සෙක් වගේ බොරු කියන්න එපා හිතන විදිහට පාර්ලිමේන්තුව වරප්‍රසාද වලට මුවා වෙලා බොරු කියන්න එපා. මොකද මම එහෙම දැක් කරේ නෑ. එයා කියන විදිහට මම මිලියන ගාණක් අරගෙන මේ කමර්ෂල්ස් වගේක් කරාලු. අර ඉතින් එයාට එහෙම ෆැක්ස් නැතුව දේවල් එයා හොයි කියවන සමහර දේවල්. සමහර දේවල් ඒ කියන්නේ එයා ඇත්ත දේවලුත් කියනවා සමහර අය ෆැක්ස් නැතුව ඔහේ කියනවා දේවල්. ඉතින් එහෙම වෙච්ච දෙයක් තමයි මම හිතන්නේ යාට වෙන්නේ. එතකොට හඬපට. හඬපටේ සම්පූර්ණ බොරු මට එහෙම හඬපට ගන්න මට එයාගේ ෆෝන් එකේ තියෙනවා මට එහෙම ගන්න බෑ. ඒ මම දැක්කා කොහරි තැනක ඒගොල්ලන් කියලා තියෙනවා කතාව. ඔව් ඒ කතාව කියලා තිබ්බා. ඒක මම හිතන්නේ ඔය කිව්වේ හිරුනිකා නෑ අපිට එහෙම හඬපට අපි එළියට දැම්මගෙන ඒක සම්පූර්ණ ඔව් ඉරාජ් ස්ටුඩියෝ එකකින් එඩිට් කරලා ඒවා ඒ හඬපට රිලීස් කරලා තියෙනවා. මල්ලි කොහොමද එඩිට් කරන්නේ? ඔයාගේ වොයිස් එක බලන්න මට මේක හදන්න. ඒගොල්ලන් කියන විදිහට මේ වොයිස් එකක් අරගෙන ඒ වොයිස් එක මේ විදිහට හදන්න පුළුවන් කියලා. එහෙම ලෝකේ තාක්ෂණයක් නෑ මගේ වොයිස් එක මේ ටෝන් එකම හදන්න පුළුවන් කියලා එහෙම තාක්ෂණයක් නෑ අද වෙනකොට. එතකොට එතනින් වෙන්නේ දැන් අද කාලේ ආණ්ඩුවේදී ඉන්න മന്ത്രിවරුන් තනිකර බොරුවක් දොතන වෙන්නේ හැමෝම ඉරාජ්ජය කියන විදියට තනිකර දොතන බොරුවක් වෙන්නේ මොකද බොරුවක් කියන්නේ පිස්සු කෝකෙන් ගහලා ඇවිල්ලා පිස්සු කෙරෙනවා හැමෝම නෙමෙයි හැමෝම නෙමෙයි කීප දෙනෙක් හැමෝම නෙමෙයි කීප දෙනෙක් එතන වැඩ කරන්න ඇත් ඉන්නවා මම කියන්නේ දෙපැත්තෙන් හැම පක්ෂයෙන් වැඩ කරන්න අය ඉන්නවා මෙතන හොඳ දැක්මක් තියෙන අය ඉන්නවා හැබැයි කීප දෙනෙක් මේක ඇතුළේ ඉන්න කෝකෙන් ගහනවා කලින් ආණ්ඩුවට ප්‍රකාශයක් කළා තිබ්බා ඉරාජ් අයියා පාස්කු ප්‍රහාරයේදී මෙවර ඉන්න ආණ්ඩුව හිටියනම් එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. කලින් ආණ්ඩුව නිසායි මේ වගේ වැරද්දක් වුණේ කියලා. ඔව්. දැන් අපේ වර්තමානයේ ඉන්න ආණ්ඩුව මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක දැන් කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙනවා. ඉතින් දැන් මේකත් ලොකු ප්‍රශ්නයක් නෙමෙයිද? දැන් ඉන්නේ ඉරාජ් අයියා සපෝට් කරපු ආණ්ඩුව ඉන්නේ. ඔව්. ආණ්ඩුව නෙමෙයි. පුද්ගලයා ජනාධිපතිතුමා තරු මේකෙන් වෙනසක් වෙන්නේ නැත්තේ ඇයි? ඇ වෙනසක් නෙමෙයි මල්ලි මේ ගිය ආණ්ඩුව කාලේ තිබ්බනම් එහෙම දැන් ඒගොල්ලන්ට ඒගොල්ලන් බෝලේ පාස් කරලා කවුරුත් මේක කරලා මේ නං මේ ඔක්කොම මැරිලා මේ මේ මුදේලාට මම හිතන්නේ අපේ වාසනාවට
මේ නායකෙක් ආයි. මොකද මම හිතන්නේ මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය සහ හමුදාව සහ මේ මේ අය ලুকু ලুকু විශාල සේවයක් කරනවා. මම හිතන්නේ මේගොල්ලන් කලින් අය වගකීම කිසිම වගකීම බාරගත්තේ නැහැනේ. ओहे ओने के कारण दीला बोले पास कर दी अब दैंग मेगोला बाकी बार गण मेगोला वेरा दुना मेगोला एपील बंद टग्गा क्रियात्मक दिनो अल्ली कोरोना की वाहित अमेरिका वगे बलवत्ट अभी अभी सामान्य अभी टेचर साली अभी सामान्य अभी लोकर अटक अमेरिका वगे एकगोलांटेचर ताक्षण इच्छर साली අපි ගත්තොත් ඉංගලන්තය රෂියා මේ යුරෝප රටවල එච්චර දේවල් තිබිලත් ඒගොල්ලන්ට මේ කොරෝනා එක කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා. ඒවත් එක්ක කම්පෙයා කරාම අපේ රටේ ඕගොල්ලන් හැමදාම පොඩ්ඩක් බලන්න මෙහෙන් කී දෙනෙක් සුව වෙලා මේ අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ කී දෙනෙක් මේගොල්ලන්ව සුව කරලා එළියට දානවාද කියලා. හැදෙන අය හැමදෙස්සෙම අපි මේකේ නෙගටිව් පැත්ත බලන්න නැතුව බාන්න පොසිටිව් පැත්ත අපි මෙච්චර අමාරු රටක් වෙලා මේ අපේ සෞඛ්‍ය ශාස්ත්‍රය අපේ දොස්තරලා කොච්චර හොඳ වැඩක් කරනවද කියලා ඒගොල්ලන්ගේ ජීවිතයක් පරතුවට තබලා විශාල මෙහෙයක් කරනවා. ඒක මම හිතන්නේ අපි අගය කළ යුතුයි. තවත් දෙයක් තියෙනවා මේ කොරෝනා එකට වඩා මේ රටේ ඩෙන්ගු වලින් මැරෙනවා මිනිස්සු. මේ කොරෝනා එකට මම නම් ඇත්තටම බය නැහැ. මට මම නම් ඇත්තටම බය නැහැ මේ කොරෝනා වලට. මොකද ඊට වඩා මේ ඩෙන්ගු වලින් හැදිලා සහ මේ රටේ ඇක්සිඩන්ට් වලින් වාහන මේ හැප්පිලා ඊට වඩා මිනිස්සු මැරෙනවා. ඉතින් මේක අනිවාර්යයෙන්ම මම දකින විදිහට මේ රටේ මේක පාලනය කරා හොඳට. හැබැයි පොඩි පොඩි දේවල් සිදු වුණා. මම හිතන්නේ ඔයාලට මතකද මේ පහු කියන්නේ මේ අවුරුදු ගිය අවුරුදු මුල hari ඉතාමත්ම හොඳට මේක පාලනය කරා. කියන්නේ ලෝකයේ අනිත් රටවල් වලට වඩා හොඳට පාලනය කරා. හැබැයි අපේ රටෙත් ඉතින් එක එක අයගේ යම් යම් මෝඩ වැඩ නිසා ආයිත් ස්ප්‍රෙඩ් වුණා මේක. හැබැයි මම තාමත් හිතන්නේ අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය සහ හමුදාව විශාල මෙහෙයක් කරනවා කියන්නේ. රයිට් ඕකේ. කුංචි ප්‍රශ්නයක් අහනවා පොලිටික්ස් ගැන. Yes. අවසාන ප්‍රශ්නේ දෙය පොලිටික්ස් ගැන. Yes. ඉරාජ් වීරරත්න කියන පුද්ගලයා අනාගතයේදී ඡන්ද ඉල්ලනවද? පොලිටික්ස් වලට ජොයින් වෙනවද? නැහැ. ඡන්ද ඉල්ලන්නෙම නැහැ. නැහැ. මම මියුසික් කරන්නේ. टोनी म्यूजिक वाले इंस्टाट अब मट पवर्फुल टूल मे टूल मैं कथाकर पुलवा मिलियन गाने ई थिंक एक म्यूजिट आम तर मंगिता अट वरदी प्रति वर्ल्ड गीयो अपे इलांग जनरेशन अपे मिनसुंट असाधारण वरदी वाल बुनोत् मंगिता अपे වගකීම ඒව පිළිබඳව කතා කරන්න. ඉතින් ඒක කරනවට ඇරෙන්න පාර්ලිමේන්තුව ඇතුළට ගිහිල්ලා ආතල් එකේ එතන කැම ටික කාලා හොඳට ගාන අඩුවට වාහන ටික හම්බ වෙනවා, පර්මිට් එක හම්බ වෙනවා. ඔය කියන ඔය පාර්ලිමේන්තුවේ ඉන්න භාගයක් අය පර්මිට් භාගය නැමෙ සිළුම අය පර්මිට් අරගෙන විකුණුපු අය ඉන්නේ, වාහන අරගෙන ඉන්නේ. ඉතින් එහෙම ඕනේ නැහැ මට මගේ ආයතන තියෙනවා. මම තනියෙන් හම්බ කරන්නේ මට වාහනයක් ඕන මම වාහනයක් ගන්නවා. මම සතුටින් ඉන්නවා. මට ඊට වඩා දේවල් ඕනේ. රයිට්. ඕකේ. අවසාන ප්‍රශ්නේ පොලිටික්ස් ගැන. විරාජ් හිතන විදියට ඉස්සරහට ලංකාවේ ජනාධිපති වෙන්නේ කවුද? නැත්තම් සුදුසු පුද්ගලෙක් ඉන්නවද? කවුද? මම හිතන්නේ මම දකින විදියට 2025 දැන් මේ ජනාධිපතිතුමාට හරියට වැඩක් කරන්න හම්බුන්නේ නැහැ මේ කොරෝනා ප්‍රශ්නයත් එක්ක. අනිවාර්යයෙන්ම. මම හිතන්නේ 2025 ආයිත් මේ ජනාධිපතිතුමාව මම නම් හිතන විදිහට එයා එන්න ඕනේ කියලා. එයාට ආයි හරියට වැඩ කරන්න දෙන්න ඕනේ කියලා මම හිතනවා. ඉදිරි අවුරුදු තුනේ රටේ ලොකු වෙනසක් ඇති කරයි කියලා. හැබැයි 2025 30 වෙනකොට මම හොඳටම දන්න දෙයක් මේ අලුත් ජෙනරේෂන් එක මේ පාර ජනාධිපතිතුමා ආවේ මේ අපේ අලුත් යන් ජෙන යන් අලුත් අයගේ ඡන්දයෙන් ආවේ වැඩිපුරම. 2025 30 වෙනකොට අලුත් නායකයෝ පිරිසක් බිහි වෙනවා. 2030 වගේනකොට අනිවාර්යයෙන්ම යන් අලුත් ලීඩර්ස් වගේ ඒගොල්ලන් පත් වෙන්නේ මේ අලුත් ජෙනරේෂන් එකේ අය මේ පක්ෂවලට යැති වෙන්නේ. UNP පොට්ටුව JVP කියලා පිටිපස්ස යන්න නැතුව අලුත් සෙට් එකක් එනවා හරියට වෝට් කරලා ඉදිරියට පාර්ලිමේන්තුවට ගෙන අරන් යන අය.
ඒ කට්ටියාම මේ වයසක පොලිටිෂල් ඔක්කොම ටික අයින් වෙන්න ඕනි ඉස්සල්ලා. තර පුද්ගලයෙක් වශයෙන් එහෙම එක්කෙනෙක් දන්න නැද්ද? අනාගතයේදී එහෙම නැහැ මට මට එහෙම පේන්නේ නැහැ. මට හිතෙනවා හැබැයි කවුරු කියන්නේ. දැනට එහෙම කවුරුත් පේන්නේ නැහැ. නැහැ මට හිතෙනවා කවුරු වෙන කෙනෙක් එක පාට ඉස්සරහට එයි කියලා. ඒ රජය. Yes. Sir failed. නැද්ද? ඒකට මට බොහොම කෙටි උත්තරයක් දෙන්න තියෙන්නේ. फेल के लिए पार्लियामेंट की ना इन्ना नहीं हम रहा वैसे फेल के लिए हम जिससे पार्लियामेंट के हाइंग कह गए ना या कि सर फेल के लिए या हेमदाम कोकेन गहन होना या शंगीला अपार्टमेंट के हेमदाम कोकेन गहन होना पीला दस पार्लियामेंट उठ गई सर फेल गहन होना ये तो आप ही काउ द पास काउ द फेल के सिंपल आंसर Wow, that's a simple and very strong answer. That was a really, really strong answer. Wow, me guda khud uttarayak laba dunna. I think right, Iraj Jaya. Thank you so much. Thank you. Thank you. Me wage corona kalayak athulada good luck. Wage aluth YouTube channel ekata good luck. Thank you. Obe israata wah hondara karagena enna subscribers lakshayak gaththama. Aniwaryen. Iraj Jaya gaadamai aniwaryen api israata wenawa. Lagadimu. Elagi. Right, I think අද අපිත් එක්ක එකතු වුණේ ඉරාජ් වීරරත්න. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, share කරන්න, like කරන්න, ඔයගොල්ලන්ට share කරන්න පුළුවන් හැම තැනකම share කරන්න. අනිවාර්යයෙන්ම subscribe එකක් දාලා support එකක් දෙන්න. Right, thank you. That's it from Checkmate. I'll see you guys soon. Yalla bye.